අයිබුවන් ඔබ දකින්නේ නැති රනිල් රාජපක්ෂ අර බණ වෙනස් කරන හැටි මම ඒකට වෙන වචනයක් කියන්නේ බණ වෙනස් කරන හැටි ගංගා වහන්සේ ධර්මයන්ව ක්‍රියාන්නේ කෙරුවාම ප්‍රශ්න ගණනාවක් මෙහි ඇති වෙනවා ඒක බුදුරජාණන් වහන්සේ කාලෙින්දම සිද්ධ වුණ එකක් අඟුලිමාල සිවුර ඇඳගෙන තමයි මේ බුදුරජාණන් වහන්සේට විරුද්ධව ක්‍රියා කළේ අඟුලිමාල සිවුර ඇඳගෙන තමයි මේ බුදුරජාණන් වහන්සේට විරුද්ධව ක්‍රියා කළේ ඒක නිසා මේ රනිල් රාජපක්ෂලා මං අපි මෙච්චර කාලයක් කට කැඩෙනකන් කිව්වා මුං බොරුවට නිකන් බන පොත් ගෑන්ලි වෙලා ඊට පස්සේ පොත් උඩ වාඩි වෙලා හිටපු එවුන් මිසක් එතනින් එහාට පොතක් පතක් කියවලා ඒ දැනුමක් පරිචයක් තියෙන එවුන් නෙවෙයි කියලා. එතකොට මාත් එක්ක කතා කර කර ඉන්නකොට මගේ දරුවෙක් කතා කර කර හිටියා මේ සංවාදයේ මාත් එක්ක යනවා දැන් මගේ ඒ දුව ඒ වෙලාවේ යන වෙලාවේ රනිල්ගේ කතාව එහා පැත්තෙන් ඇහෙනවා. එතකොට කියනවා රනිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවේ කියනවා අඟුලිමාලත් සිවුරක් දාගෙන නැහැ බුදුන්ට කරදර කරේ කියලා. එතකොට අර දුවාගෙන් අහනවා මාමේ අඟුලිමාල සිවුරක් දාගත්තට පස්සේ එහෙමම බුදුන් සරණ ගියා මිසක් එතනින් එහාට මේ දේවදත්ත ඒ දේවල් කරාට මේ අඟුලිමාලේ කැයි අර රනිල් අංකල් දාගෙන ඉන්නේ කියලා කිව්වා. මටත් එතකොට තමයි මොකද මම අර දුවත් එක්ක ඒ සංවාදී හිටපු නිසා මට ඒක එච්චර මේ වුණේ ඒ අර දරුවන්ට තේරෙලා මුන්ට තේරෙන්නේ නැති බණ. ඔන්නෝක තමයි ඉතින් අපි මේ කතාව ඒක නිසා මේ කතාව අපි ඉස්සරහටයන් ඒ වගේම ආදරණීය ඉල්ලීමක් කරනවා. මගේ channel එක කොහොඳ නැහැ මගේ videos හොඳයි කියලා හිතනවා subscribe කරලා ඒ වගේම ළඟම තියෙන bell එකත් all දාලා තියාගන්න. මම video එකක් දානකොට ඔබේ ළඟට ගෙන්නවා ගන්න පුළුවන්. ඒ වගේම යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. අනිත් එක තමයි මුරුංගතේක බොන්න ඒ වගේම අනිකුත් නිෂ්පාදන ගැන අවධානය යොමු කරන්න කියන ඉල්ලීම කරන ගමන් අපේ වීඩියෝ එකට යන්න. රටේ පාලකයෝ දැහැමිව බුදුන් දෙසුව ධර්මය මෙනෙහි කරලා රටේ දැහැමිව පාලනය කිරීම එකනේ කරන්න ඕනේ. එතකොට ඉන්න ස්වාමීන් වහන්සේලා කොහොමද හැසිරෙන්නේ? ඒව ලොකු ස්වාමීන් වහන්සේලා බලනවද නැද්ද? ඊට පස්සේ රටේ පාලකයෝ කොහොමද හැසිරෙන්නේ? මොන ආකාරයට රට ගෙනියන්න ඕනේ කියන එක මේ අපේ ඒ කියන්නේ බෞද්ධ ආගම තුල ඒ කියන්නේ බුදුහාමුදුරන්ගේ ෆිලොසොෆි එක තුල මේ සියලු දේවල් හොඳට කියවල දීලා තියෙනවා. එතකොට මේ කියන කරුණුකාරණා මුන් ඔක්කොම තමන්ගේ පැවැත්ම සඳහා බණත් වෙනස් කරගෙන උන් කරන්න ඕන දේවල් ඔක්කොම කරගෙන අර අනිත් මිනිස්සු විතරක් මේ රටේ හරියට බණ දහම රැකගෙන ඒ විදිහට බුදුන් වහන්සේ දේශනා කරපු ධර්මයේ අනුව හැසිරෙන්න ඕනේ. උන්ට විතරක් ඒ විදිහට හැසිරෙන්න ඕනේ. උන්ට ඕන විදිහට මේ රටේ තියෙන ධනය විනාශ කරගෙන මේ රට විනාශ කරගෙන උන් ඕන විදිහකට උන්ගේ රටේ පාලනය ගෙනියන්න පුළුවන්. විශේෂයෙන් විවස්ථාවත් උන්ට අදාළ නැහැ. හැබැයි විවස්ථාව අදාළයි අපිට. ඒක තමයි ඇත්තම කතාව. එතකොට මේ රටේ මේ පාලකිය මොනතරම් තුච්ඡද කියලා කියනවනම් රට දැහැමිව ගෙනියන්න කියලා රටේ ඉන්න රජට හෝ මොකක් හරි පාලනය කරන එකෙක් දැහැමිව රට ගෙනියන්න ඕනේ කොහොමද කියලා ඕනතරම් සූත්‍ර පිටකවල සඳහන් කරලා තියෙනවා. එතකොට ඒව ඔක්කොම ගෙනල්ලිවල අනිත් උන්ට තමයි පට්ටල් කරන්නේ. ඊට අමතරව රනිල් රාජපක්ෂ උඹලා ඒකයි අපි කියන්නේ උඹලා ඕ පොත්තුඩ වාඩි වෙලා හිටපු මෙතන බුදුදහම කියන දේවල් උඹලා නිකන් ඡන්ද රැසින් විදියට විතරක් තියාගෙන ඉන්න මිසක් එතනින් එහාට උඹලා මේ රටේ තියෙන ආගමක් වැළඳගෙන ඉන්නවද දන්නේ නැහැ. නැත්තම් උඹලා අර සුද්ධ මොනවා හරි ගෙනාපු එකක් තාම ඔළුවේ තියාගෙන උඹලා ඒ අර ඉන්නේ උන් මිසක් එතනින් එහාට මේ බුදුදහමක් වැළඳගෙන යන්නේ උන් නෙවි. ඒක නිසා මේ බුදුදහම මෙතෙන්ට ගෑන්ලිවල උඹලා බුදුදහම ඔතන පාර්ලිමේන්තුව තුල අනවශ්‍ය විදිහට ඒක සමූහ දූෂණයකට ලක් කරන්න එපා. බුදුදහම කියලා කියන්නේ මේ ෆිලොසොෆි එක සමූහ දූෂණයකට ලක් කරන්න එපා. උඹලා දන්නේ නැති බුදුදහම කතා කරන්න නැතුව තොපි දන්න දේවල් විතරක් ඕක ඇතුලේ කතා කරා නම් හොඳයි. ඒක විශේෂයෙන් අවධානය කරලා කියන්න ඕනේ. ඊට අමතරව
රනිල් රාජපක්ෂ හැමතිස්සෙම මේ දැන් මේ ඊයේ පෙරේද ආපු අරගලයකට සියලුම දේවල් දානවා මිසක් බලට එතනින් එහාට 77 77න් මෙහා පැත්තත් ඒ වගේම 2022 මැයි 9 එහා පැත්තත් උඹලට කිසිම මතකයක් නැහැ උඹලා හරිය නිකන් මේ අර මැරලා ඉපදිච්ච කොමා තත්ති හිටපෙවුම් වගේ තමයි කතා කරන්නේ. එතකොට කතා කරොත් එහෙම මේ රටේ ආර්ථිකය විනාශ කර කවුද? ආර්ථික ඝාතකයෝ කවුද? එතකොට ලෝකෙන් කියනවා උඹලා මෙන්න මේ රටේ මෙන්න මේ විදිහට ආර්ථික ඝාතකයෝ හිටියා. ඊට පස්සේ මේ රටේ ආර්ථිකය මෙන්න මේ විදිහට අනවශ්‍ය විදිහට ඒ දේවල් කරපු නිසා ඒවල ප්‍රතිඵලයක් වශයෙන් තමයි තොපි ඔක්කොම මේ 77න් පස්සේ ආණ්ඩු කරපු තොපි ඔක්කොම එකාට එකෙක් නැර එකාට එකෙක් සමානුපාතිකව උඹලා මේ රට විනාශ කරපු එක තමයි කරේ. හරිද? JR ගීදලා ප්‍රේමදාස ගීදලා චන්දිකා ගීදලා ඊට පස්සේ මහින්ද ගීදලා ඊට පස්සේ සීතිසේන ගීදලා ඊට පස්සේ ගෝඨාභය ගීදලා එතකොට මේ දැන් මේ රනිල් රාජපක්ෂ වෙනකන් බල ඔක්කොම එකාට එකෙක් නැතුව ඔක්කොම හරි සමගිය මේ රටේ මේ ආර්ථික ඝාතනයට ගෙනිච්ච එවුන් මිසක් එතනින් එහාට දෙයක් නැහැ. හරිද? මේ ආර්ථික ඝාතකයන් මේ විදිහට මේ රට වෙලාගෙන ඇවිල්ලා මේ රට මේ තැනට ඇදලා දානකොට මිනිස්සුගේ ජීවත් වීමේ අයිතිය නැති කළා. දැන් එක්ස් වීමේ අයිතිය නැති කළා. දැන් භාෂණයේ නිදහස නැති කළා. ඊට පස්සේ විවස්ථාවෙන් මිනිස්සුන්ට අයිති වෙලා තියෙන සියලුම ඒ වරප්‍රසාද උඹලා අමුඅමුවේ ඝාතනය කළා. දැන් බලට ඕන විදිහට පාර්ලිමේන්තුවත් හසුරුවගෙන ඊට පස්සේ මේ රටේ නීති ආධිපත්‍යත් හසුරුවගෙන බල තනි කර ගෙනියන ක්‍රමවේදය ලෝකේ බලාගෙන ඉන්න හරි සූක්ෂමව අන්නේක මම දියාගන්න. අපි එන්නම් එතෙන්ට කොහොමද ඔයගොල්ලෝ ඇනගත්තේ දැන් ඊට පස්සේ දැන් ඉස්සරහට මේ කතාව පාර්ලිමේන්තුව තුල කරන සෑම කතාවක්ම රටේ ජනාධිපති ඊට පස්සේ ඉන්න අගමැති ඊට පස්සේ ඉන්න ඕ සියලුම එවුන් රජයේ ඉන්නේවුන් කතා කරන හැම එකක්ම තොපිට කොහොමද කෙලවගන්නේ කියලා දැන් බලාගන්න පුළුවන්. ඊට පස්සේ මේ රටේ ආර්ථිකය විනාශ කරන තොපිනේ තොපි විනාශ කරලි වල ඊට පස්සේ ඒ ආර්ථිකය විනාශ කරපු එකේ ප්‍රතිඵලයක් වශයෙන් මේ රටට මේ රටේ හිටපු තරුණ තරුණිය ඒ වගේම සියලුම දෙනා පාට ඇවිල්ලා ගියා අපිට දැන් ජීවත් වෙන්න විදියක් නැහැ මේ රටේ සියලුම දේවල් බඩු ගණන් ගිහිල්ලා බෙහෙත් ටික නැහැ තෙල් ටික නැහැ පොහොර ටික නැහැ කෑම ටික නැහැ ගෑස් ටික නැහැ මේ විදියට මිනිස්සු පාට ඇවිල්ලා කිව්වා තොපි මොකද්ද අපේ තිබුණු රට මේ රට විනාශ කරලි වල අපට අඩුම ගානේ අපේ ඒ කාලේ තිබුණු රටවත් අපට දීපල්ලා කියලා කොල්ලෝ ටික ඒ වගේම හාමුදුරු ටික ඊට පස්සේ මේ රටේ සාමාන්‍ය ජනතාව සිවිල් සියලුම දරුවෝ ඉඳලා ඇවිල්ලා කිව්වා තොපි තමයි මේ රටේ ආර්ථික ඝාතකයෝ නිසා මෙන්න මේ වගේ තත්ත්වයකට උදාකරන තොපි තමයි කියලා තොපි පළයල්ලා ගෙදර කියලා කිව්වා කාටද රාජපක්ෂලාට. එතකොට ඒ රාජපක්ෂලාගේ කෑම මේසේ ඔක්කොම සාකච්ඡා කරලිවලා අපේ පසුව අපේ ඇවෑමෙන් ඊට පස්සේ එන්න ඕනේ කවුද අපේ අපිව බලාගන්න නම් රනිල් රාජපක්ෂ කියලා අර කෑම මේසේ තුල සාකච්ඡා කරලිවලා රනිල් රාජපක්ෂ ගෑල්ලිවලා මෙතෙන්ට ගෑල්ලිවලා දැන් ඌ ගන්නට මේ රටේ පොලිසිය ආමික දම්මවගෙන ඒ කියන්නේ උන්ට එහෙයි කියන ටිකක් දම්මවගෙන මේක දැන් කරගෙන යනවා. ඒක නිසා මම බලලා හරි පරිස්සමින් කියනවා හරි පරිස්සමින් කියන්නේ මේ දේ හොඳට මතක තියාගෙන ඉන්න රටේ මේ ආර්ථික ව්‍යසනයකට ඇදලා දැම්මේ තොපි කියලා ඉවරලා ඕ රටේ බුද්ධිමත් පොලිසිය හා ආමික දන්නෝ. හරිද? ඒ ආමික දන්න නිසා උඹලට කවදා හරි බලය තියෙන වෙලාවේ උඹල හිතනවා නම් බලය අයුතු විදියට පාවිච්චි කරලා මිනිස්සුන්ට ඕන ඕන විදියට 2,20,00,000 ප්‍රමුඛ ජනතාවට ඕන ඕන විදියට සෙල්ලම් දාන්න පුළුවන් කියලා මිනිස්සුන්ගේ බලය කොහොමද කියලා මිනිස්සු උරගාලා බලලා තියෙන්නේ. ඒ මිනිස්සුන්ගේ බලය මේ ශ්‍රී ලාංකීය 2,20,00,000 මිනිස්සුන්ගේ බලය කොහොමද කියලා 3/2 පාර්ලිමේන්තුවක් දීලා ඊට පස්සේ විධායක ජනාධිපති කෙනෙක් හිටපු ගෝඨාභය නන්දසේන බට නන්දේ එලවන්න තරම් මිනිස්සුන්ගේ බලය කොහොමද කියලා උන් උරගාලා බලලා ඉන්නේ. ඒක නිසා මම හැමදාම කියන උඹලා හරි පරිස්සමෙන් අහිංසක මේ නිදියගෙන ඉන්න මේ ජනතාවත් එක්ක 2,20,00,000 ජනතාව උරගා බලන්න ඒ කියන්නේ මිනිස්සු පරීක්ෂාවට ලක් කරන්න හදන්න එපා කියලා කියන්නේ ඔන්න ඕක නිසා. ඒක නිසා රනිල් රාජපක්ෂ උඹ හරි පරිස්සමෙන් මිනිස්සුන්ගේ බලය උරගා බලන්න මිනිස්සුන්ගේ බලය පරීක්ෂණය ලක් කරන්නත් යන්න එපා. ඔන්න ඕක හරි අවධාරණයෙන් කියන. එතකොට ඕ කියන කරුණු කාරණා ගත්තට පස්සේ දැන් වසන්ත මුදුලිගේ ඉඳයි සිරිදම්ම හාමුදුරුවෝ ගාවට අපි එමුකෝ. එතකොට සිරිදම්ම හාමුදුරුවෝයි
වසන්ත මුදුලිගේ කියලා කියන්නේ මේ මැයි 9ට පස්සේ මේ මුන්ට හැමතිස්සෙම අදාළ වෙච්ච කැරක්ටර් දෙයක් තමයි මේ සිරිදම් මහා මුදුරුවයි ඒ වගේම වසන්ත මුදුලිගේ කියලා කියන්නේ. එතකොට වසන්ත මුදුලිගේයි සිරිදම් මහා මුදුරුවයි මේ රටේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පණ්ඩයත්තේ දේශපාලන සිරකරුවන් වශයෙන් උඹලා මේ දෙන්න තියාගින්දගෙන ඒ දෙන්න කරපු දේවල් මොනවද කියන වෙල කියපල්ලකෝ. එතකොට මේ රටේ මහා බැංකුව කඩපු එක ඊට පස්සේ මේ රටේ 800 වසකට ආසන්න කාලයක් මේ රටේ දේශපාලනේ හිටපු එකෙක් ඊට පස්සේ මේ ආර්ථික ඝාතනයට ජුවම සම්බන්ධකෙක් තමයි ජනාධිපති වෙලා ඉන්නේ. එතකොට ඌ ඒ විදිහට මේ රටේ ආර්ථිකය විනාශ කරලා ඒ වගේම LTG ගත් එක ඩීල් දාලා ඒ LTD ගත් එක ඩීල් දාපු එකේ වීඩියෝ සීරීස් එක එනවා ඉස්සරහට ඔබලා පරිස්සමෙන් ඉඳපල්ල ඒව දැම්මට පස්සේ ඔබට පුකෙන් යන්න වෙන්නේ. හරිද? ඒ LTD ගත් එක ඩීල් දාපු වීඩියෝස් ටික එනවා ඒ ටික හරි පරිස්සමෙන් ඉඳපන් ඒ ටික ඉස්සරහට එනවා ඒක අපේ channel වල බලා ගන්න පුළුවන් ඒ ටික. එතකොට LTD ගත් එක ඩීල් දාලා ඒ විදිහට කරපු වෙමු. ඊට පස්සේ දැන් අර අයින්ස කොල්ලෙකුත් ඒ වගේම අර හාමුදුරු නමකුත් ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පන්තයට තියාගෙන ඉන්නවා. ඊට පස්සේ පොලිස් සමිතිය ගත්තොත් එහෙම මිලියන 100 ගාණක් බීකේස් වල ඇවිල්ලිවල ඇදගෙන ගිහිල්ලිවල LDD එකට දීපුගේ දැන් ටිරන්නලස් කියන එක පොලිස් සමිතිය වල ඉන්නවා. එතකොට උන් රජයේ අනුදැනුම් මත ත්‍රස්තවාදී සංවිධානයකට සල්ලි දීපුගේ දැන් පොලිස් සමිතිය වෙලා ඌ අර මේ කොහෙවත් නැති කොල්ලෙකුටයි හාමුදුරුවෙකුටයි ත්‍රස්තවාදී කියලා කියනවා. එතකොට උන් ත්‍රස්තවාදී නෙවෙයි. එතකොට තේගුරක් බොන්නම තුනා තේගුරක් බීලම කතාවට යනවා. නියමයි. එතකොට රටේ LTD එකට සල්ලි දීලා උන්ගේ ඡන්දය වළක්වා ගන්න ක්‍රියා කරපු මහින්ද රාජපක්ෂ මෙහා පැත්තේ පුටු වාඩි වෙලා ඉන්නවා. එතකොට ඌ ත්‍රස්තවාදී වැළැක්වීම පන්තයත්තේ ඌ කිසි දෙයක් නැහැ. ඊට පස්සේ ගෝඨාභය රාජපක්ෂ ඊට පස්සේ මේ රටේ ආර්ථිකය විනාශ කරලා මේ රට සුන්නත් දූලි කරපු එකේ ඌ. එතකොට උන් මේ රටේ ආර්ථිකය විනාශ කරන්න මේ තරමට රට ගෙනල්ලා දාන්න උන් ත්‍රස්තවාදී වැළැක්වීම පන්තයත්තේ ඉන්න ඕනේ උන් නේද? ඊට පස්සේ බැසිල් රාජපක්ෂ ත්‍රස්තවාදීන්ට ඍජුවම සල්ලි දෙන්න ත්‍රස්තවාදීත් එක්ක සාකච්ඡා කරපු එක තමයි බැසිල් රාජපක්ෂ කියලා කියන්නේ. එතකොට මේ ත්‍රස්තවාදයේ වැළැක්වීම පනතයත්තේ අත්අඩංගුවට අරගෙන හිරේ දාන්න ඕන එවුන්. හිරේ ඉන්න ඕන එවුන් පාර්ලිමේන්තු ඉඳගෙන අර කොහෙවත් නැති කොල්ලෙ ගුඩයි අර හාමුදුරුවෙකු කරේ ත්‍රස්තවාදී කියලා කියනවා. ඒක නිසා බල හැමදාම මේ කරේ මේ රට විනාශ කරපු එක තමයි. ඒක නිසා බලට දඬුවම් අනිවාර්යයෙන්ම නීතියෙන් නැත්තම් සබාධාමෙන් හරි හම්බෙනෝ ඒ දඬුවම ක්‍රූරයි කියලා තමයි කියන්න තියෙන්නේ. ඒ දඬුවම සබාධාමෙන් හම්බෙන දඬුවම හරි ක්‍රූරයි. ඒක නිසා හරි පරිස්සමෙන් මේ ඕ ටික කරගෙන ඵලයල්ලකෝ. මම ඒකයි කියන්නේ ඕ ටික කරගෙන ඵලය. එතකොට දැන් ඊළඟ කතාවට යන්න. අලි සබ්රි අද ලස්සන කතාවක් කරනවා. ඒ ලස්සන කතාව තුල කියනවා මුස්ලිම් මිනිස්සුන්ගේ කොවිඩ් මරණ ඒක ආදාහනය කරන්නද භූම දානය කරන්නද කියලා ආපු කතිකාවත තුල පාර්ලිමේන්තු හිටපු කැබිනට් ඇමතිවරු සියලුම දෙනයි ඒ වගේම ජනාධිපති අගමැති ඉඳලිවල මුළු ශ්‍රේෂ්ඨාධිකරණ ඉඳලා සියලුම දෙනා එක පැත්තක ඉඳගෙනවල උන්ගේ ඡන්ද ගුණ්ඩු වෙනුවෙන් දීපු තීන්දුව තමයි ඒ මරණ ආදාහනය කරන්න ඕනේ කියලා. එතකොට ආදාහනය කරන්න නැතුව ඒ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් පවා කියනවා ආදාහනය කරන්නම අවශ්‍ය නැහැ භූම දානය කරාට ප්‍රශ්නයක් නැහැ කියලා කියද්දි ලෝක සෞඛ්‍ය සංවිධාන ඒ වගේම හියුමන් රයිට්ස් ආයතන ඊට පස්සේ ලෝකයේ මුස්ලිම් රටවල් සියලුම දෙනා කියද්දි මේ රටේ ඔය විදිහට කරන්න එපා ඒව භූම දානය කරන්න දෙන්න මේ මිනිස්සුගේ අයිතිය මේ මිනිස්සුගේ ඒ විදිහට කරන්න දෙන්න කියලා කියනකොට ඒ කිසි දෙයක් අහන්න නැතුව අද ඒ මිනිසුන්ට පිටුපාපුගේ ප්‍රතිඵලයක් වශයෙන් අද මුස්ලිම් රටවල් ටික සම්පූර්ණම තරහ වෙලා තෙල් ටිකවත් ගන්න බැරුව ඉන්නවා කියලා අද අලි සබ්රි කියනවා. එතකොට උන් දා කරපු දේවල් අද ඇවිල්ලිවල බල මැරලිපදිලා වගේ කිව්වට ඇත්තටම වැඩක් නැහෙනි. එදා කරපු දේවල් ඒ වෙලාවේ හරි විදියට තමන් හරි තැන හිටගෙන හිටියනම් ඒව ජනාධිපතිට හෝ අගමැතිට හරි විදියට කියලා බැරනම් එළියට බහලා යන්න තිබුණා. බලට මුස්ලිම් ඡන්දයක් නේ මුස්ලිම් මිනිස්සු බලයි ගෙවල් වලට ඇවිල්ලා අර අඩුම ගානේ මේ නෝම්බි අරින්න රටේ ඉඳි ගෙඩියක් කනවනම් ඒකත් ඒ මිනිස්සු ඇත්තටම උඹල වගේ මුස්ලිම් ජාතියේ ඉස්සරහා ඇවිල්ලා ඒක කරන එකත් ඒ මුස්ලිම් ජාතියටත් එන පවක්. ඒක නිසා මම සියලුම මුස්ලිම් ජාතිකයන්ට ආරාධනා කරනවා
මේ වගේ අලි සබ්ඩිල වගේ දේශපාලන අඳබාලයෝ ඇත්තටම කිසිම දෙයකට ගන්න එපා කියලිවල විශේෂයෙන් කියනවා. දැන් එතකොට මේ කරුණ කිව්වෙම දැන් මේ අපේ අදාළ කරුණට එන්න. ඒක තමයි ඇමරිකාව ප්‍රමුඛ රටවල් කිව්වා. ඊට පස්සේ යුරෝපා ප්‍රමුඛ රටවල් කිව්වා. ඊට පස්සේ ඔස්ට්‍රේලියා, ඊට පස්සේ මේ ආසියා සියලුම රටවල් කිව්වා. වසන්ත මුදලිගේ ඒ වගේම සිද්ධාම් මහමුදුරුවොත් මේ විදිහට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ යටතේ තියාගෙන ඉන්න එපා කියලා කියනකොට දැන් හරි සරලයිනේ. දැන් හරි සරලයි. අර අලි සබ්රි කියපු එකේ දෙවනි කොටස මෙතෙන් දෙනවා. අලි සබ්රි එදා මරණ ටික ආදාහනය කරන්න එපා, භූම දානය කරන්න කියලා දීපු එකේ ඒක අහන්න නැතුව මුං අත්නෝමතික විදියට රජය තමන්ට ඕන විදියට මිනිස්සුන්ගේ මානව අයිතිවාසිකම් මුල්ලංඝනය කරලා ගෙනිච්ච එකේ ප්‍රතිඵලයක් වශයෙන් අද තොපිට තෙල් ටික ගන්න බැරි නම් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව, ඒ වගේම ඇමරිකානු ලංකාවේ ඉන්න ඇම්බසිඩ, ඊට පස්සේ යුරෝපීය කොමිසම, ඊට පස්සේ මානව හිමිකම් සංවිධාන සියලුම දේවල් සියලුම කට්ටිය කිව්වා මේ වසන්ත මුදලිගේ සිරිදම් මහමුදුරුවොත් මේ විදිහට රඳවගෙන ඉන්න එපා, ඒ කට්ටිය වහාම නිදහස් කරන්න අත්‍යවශ්‍යවාදී වැළැක්වීමේ පනතේ යටතේ කියලා. එතකොට උඹලා කිසි එකක් කනට ගන්න නැතුව තොපේ ඕ රනිලා රනිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවේ ලොකු කතා කරලි වල මේව කරනකොට තොපි මේව තට්ටු කර කර කෝචොක් දදා හිනා වී පිටිපස්සෙන් දෙලිවල හෙට කතා කරලිවල රනිල් රාජපක්ෂට කෙල වුණාට පස්සේ ඇවිල්ලිවල තොපි ඇවිල්ලිවල තොපේ මේ හෘද සාක්ෂි දෙකව කතා කරනවා කියලා පාර්ලිමේන්තුවේ රෙන්න හදන්න එපා. තොපි පාර්ලිමේන්තුවේ රෙන්න හදන්න එපා. හෙට ඇවිල්ලිවල මේ කරපු දේවල් වල ප්‍රතිඵලයක් වශයෙන් දැන් අපට කිසි රටක් නැතුව අපි මානව හිමිකම් කඩපු කරපු එකකින්, මානව හිමිකම් උල්ලංඝනය කරපු එකකින් ලෝකයේ මානව හිමිකම් රකින්න කියපු රටවල් අද අපට ඔක්කොම නැති වෙලා තියෙනවා කියලා තොපි හෙට ඇවිල්ලා නන්න එපා. අද එන්නේ එකයි කිව්වේ අලි සබ්ඩිල. එදා හිටි එදා කොන්දගෙන ඉඳගෙන කතා කරමු නැතිව පාර්ලිමේන්තුවේ ගෝඨාභය ඇවිල්ලා කතා කරනකොට මේම ගගා කොචොක් හිනා වෙවි හිටපෙව්. අද රනිල් රාජපක්ෂ කරනකොටත් ඒ විදිහටම පිටිපස්සෙන් ඉඳගෙන හිනා වෙවි කොචොක් කර කර ඉන්නේ. හෙට ඇවිල්ලා තොපේ හෘද සාක්ෂිය කතා කරනවා කියලා ඕ පාර්ලිමේන්තුවට රෙන්න හදන්න එපා කියලා කියන්නේ එකයි. ඒක නිසා තොපි වගේ සක්කිලි ජාතියක් දැකලා නැහැ. ඒක නිසා මේ රටේ මානව හිමිකම් කඩ කරගෙන මේ විදිහට මිනිසුන්ගේ භාෂණයේ නිදහස නැති කරගෙන මේ මිනිසුන්ට එක් රැස් වීමේ අයිතිය නැති කරගෙන විවස්ථාව උල්ලංඝනය කරගෙන තොපි යන මේ ගමන තොපිට ඔයිට වඩා අදූරදර්ශී, ඒ වගේම මේ කරන්නා වූ කාරණා තුල තොපිට ඔයිට වඩා අමාරු තත්ත්වයකට ඉස්සරහටපත් වෙන ලෝක සීලෝම රටවල් තොපින් ඈත් වෙනවා. ඒක නිසා තොපි අපේ රටත් එක්ක තියෙන වෛරයක් පිරිමහනව මිසක් එතනින් එහාට කිසි දෙයක් නෙයි කරන්නේ. මෙන්න මේ කියන කරුණු කාරණා ලංකාවේ ඉන්න 2,20,00,000 මිනිස්සු පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. රට ආදරේ නම් මානව හිමිකම් රකින්න ඕනේ. මානව හිමිකම් රකින්න රටවල් දෙයක් කියනවා නම් ඒ වහන්න ඕනේ. ඒව අහන්න නැතුව මුන්ට අත්නෝමතික විදියට මේ රට පාලනය කරන එකේ ප්‍රතිඵලය බල අපි අහිංසක මේ රටේ මහ පොළොවේ පය ගහලා ඉන්න අහිංසක මිනිස්සු අපි හෙට දුක් විඳිනවා. අපේ දරුවෝ හෙට දුක් විඳිනවා. අපේ අම්මලා තාත්තලාට බෙහෙත් ටික නැතුව මියදෙනවා. ඒක නිසා දැන් හොස්පිටල් වල බෙහෙත් ටික නැතුව අනන්තවත් දරුවෝ මියදෙනවා, අම්මලා මියදෙනවා, ඒ වගේම අහිංසක මිනිස්සු ගොඩාරයක් මියදෙනවා. ඒක නිසා ඒ මුන් මේ රටේ මිනිස්සුත් එක්ක තියෙන වෛරයක් පිරිමහනවා. ඒකටත් උඹලා ඔතෙන්ට වෙලා කුදු වෙලා එතනින් එහාට කිසි දෙයක් නැතුව කොන්ද කෙලින් කරගන්න බැරුව උඹලා ඔතෙන්ට වෙලා කුදු වෙලා ඉන්නවා. ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් අනාගතයේ මතුපදින්න දරුවෝ තොපිටත් හෙන ඉල්ලනවා. මතුපදින දරුවෝ හෙන ඉල්ල ගන්න නැතුව තොපිටත් දුකවක් තියෙනවා. මේ වෙලාවේ ඇවිල්ලා මේ අරගලයකට පණ දීලා මේ සක්කිලි ජාතිය, ඒ කියන්නේ මේ පාර්ලිමේන්තුවේ ඉන්න සක්කිලියෝ ටික ඔක්කොම එළවලිවලා මේ රට මේ අහිංසක දරුවන්ට, මතුපදින දරුවන්ට රටක් ඉතුරු කරලා දෙන්න. ඒක නිසා ඒකට ආදරණීය ඉල්ලීමක් කරනවා, බැගෑ පැත්තල ඉල්ලීමක් කරනවා. නැකිටපල්ලා නැකිල්ලවල මුන් කරගෙන යන්නා වූ මේ වැඩ ටික මේ මෙතනින් වර්ණවත්තල වල අපිට රට බේර ගන්න පුළුවන්. ඒකට ආරාධනා කරනවා සියලුම දෙනාට. ඒක නිසා මේකට මේ අරගලයකින්ම තමයි අපි මුන් එලවන්න ඕනේ. අරගලයකින්ම තමයි අපි මේ පාර්ලිමේන්තුවක් ගන්න ඕනේ. අරගලයකින්ම තමයි ජනාධිපති කෙනෙක් අලුත් ආගමති කෙනෙක් පත් කරගන්න ඕනේ. අන්නේ විදිහට කරලා මේ රට බේරගත්තොත් එහෙම හෙට උපදින දරුවෝ අපට දෙස් නොතියේදී, ඒක නිසා ඒ දෙස් ටික අහන්න ඇහුවක් කමන්නේ තොපි මුන්ට කරන්න දීලා ඉන්නවා කියලා කියනවනම් ඊට වඩා තුප්පයි, ඊට වඩා නිවට જાතියක් නෑ. ඒක නිසා ඒ නිවටයක් වෙනවට වඩා කොන්ද කෙලින් තියාගෙන සිහලයක් වෙනවා, ඒ වගේම ශ්‍රී ලාංකිකයෙක් වෙනවා කියන එක මට උතුම්. ඒක නිසා තමයි මම හැමතිස්සෙම කට කැඩෙනවා කියන්නේ නැගිටපල්ලා 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 කියලා.
එනම් අදට ගිහිල්ලෙන්නම් සිල්ලු දෙනාටම තෙරුවන් සරණයි ආයුබෝවන් රනිල් රාජපක්ෂටත් මේ දේශපාලන වලල්ල තුල ඉන්න රාජපක්ෂ හැතිකරේටත් ඇරෙන්න එරට ජාතිය මේ මගේ මව්බිම ජාතික උරුමය උදාර වූ බුද්ධිය ශක්තිය යොදවා දියුණුව ලැබුමයි උතුකම සිතට ගනිව් එඩිතර විසමා හේසර ගති යොදා සතුරන් පරදමු අත්දැල් බැඳා නැගිටිව් අබිසමා ඇති දැන් නිවසුවා හෙළදිව බබලමු එක් විසමා පූජිතයි නම ඔබේ මැනි ඔබේ හද ගැස්මවෙමු ලක්මවගේ ශක්තියෙන් හැදුණු අප විරවිකුම් බල පුතුන් බැමු වේවාගේ ප්‍රේමය පතුරා සාමය වපුරා එනුවෙනු පිබිදී මාසුයුරේ ලබනට දියුණුව රකිනට අපරට නැගිටිව් නැගිටිව් මාසුයුරේ ඉනිදෙව්